Wireless earphones වලට අපි හැමෝම කැමති. මොකද මේ වෙනකොට අපි කවුරුත් කැමති නෑ ලොකුවට sounds එළියට ආන හැමෝටම ඇහෙන්න පාවිච්චි කරන්න. අපි ගොඩක් වෙලාවට අපිට තනියෙන් personally experience කරනවට තමයි හැමදේම කැමති. ඉතින් ඒ නිසාම තමයි RealMe ලා මේ වෙනකොට මෙන්න මේ වගේ RealMe buds wireless 2 neo එක සහ RealMe buds Q2 කියන true wireless earphone එකක් එළියට දාලා තියෙනවා. අද මම මේ ගැන පොඩ්ඩක් ඔයාලට කතා කරන්න ලෑස්ති වෙනවා. ඇත්තටම මේ Neo එක රුපියල් 8999ක් වෙනවා. ඒ වගේම Realme Buds Q එක රුපියල් 6999ක් වෙනවා. ඉතින් දැන් ඔයාලට තීරණය කරන්න පුළුවන් ඔයා ගෙවන ගානට Realme ලා අපිට ඔෆර් කරන මේ earphones දෙක වටිනවද නැද්ද කියලා. මම මේක පාවිච්චි කරන හැටි සහ මේකේ තියෙන ස්පෙෂල් ෆීචර්ස් තමයි කතා කරන්න ලෑස්ති වෙන්නේ. ටිකක් බිස්කට් එකක් කරන්න ලෑස්ති වෙන්න. අද අපි බලමු මේ දේවල් unbox කරලා කොහොමද පාවිච්චි කරන්නේ මොනවද අපිට ලැබෙන්නේ කියලා. Then maybe in a Realme Buds Wireless 2 new kind of model like that. Then what pain of the make a wirelessly phone like that connect unata make deca connect in me wage punchy wire cut thino. Evagim make a bit passive make a wish deval thino 11.2mm large base boost drive a cut thino. It would appear on the base experience like a gun pull one way, make in a drive a cut thicker. Evagim pay dahataka playback time a cut thino. I guess a rack charge car at a passe. It was a magnetic instant connection like a thino. Make a නියම feature එකක් මම ඔයාලට explain කරන්න. ඊට පස්සේ මේකේ low latency feature එක විනාඩි 10ක් charge කරාම ඔයාලට පැය දෙකක් පාවිච්චි කරන්න පුළුවන් හැකියාවත් IPX4 water resistant පහසුකම ගැනත් මේගොල්ලෝ කතා කරලා තියෙනවා. මේ device එක black ඔයාලට මේක colors keep එකකින් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. අපිට මේ විදිහට මේක open කරාට පස්සේ Realme Buds Wireless 2 Neo එකත් එක්ක charging cable එකක් බලා ගන්න පුළුවන්. අතර මේක අතට ගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති මුලින්ම මේ විදිහට neck band එකක් තියෙන්නේ. මේ band එක ගොඩාක් මේ විදිහට flexible. ඊළඟට අපිට මේ විදිහ කොටස් දෙකක් තියෙනවා. මේ කොටස් දෙකේ වම් පැත්තේ අපිට මේ විදිහට volume rocker එකක් බලා ගන්න පුළුවන්. ඒකේ මැද්දේ තව button එකක් තියෙනවා වගේම LED indicator එකකුත් තියෙනවා. මෙතනින් තමයි සම්පූර්ණ මේ දෙක control වෙන්නේ. අපි දැන් මේක මේ විදිහට දාගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති පුංචි wire දෙකකින් මේ වගේ අපිට neck එක වටේ දාගෙන ඉන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තමයි මේ knobs දෙක ඊය buds දෙක මේගොල්ලෝ fix කරලා තියෙන්නේ. දැන් මේකේ මෙන්න මේ කොටස් දෙක මේ විදිහ magnet එකක්. එතකොට මේගොල්ලෝ switch එක විදිහට මේකේ හදලා තියෙන්නේ magnet එක connect වුණ ගමන් මේක off වෙනවා. හැබැයි මේක මේ විදිහට ගලවපු ගමන් ඔයාට පේනවා ඇති LED එක පත්තු වෙලා මේක automatically on වෙලා වගේ phone එකත් එක්ක pair වෙනවා. මේක තමයි මේකේ තියෙන මම කැමතිම feature එක. එතකොට මම එහෙම දාගෙන ඉන්නකොට කිසි අවුලක් නැහැ. අපිට පොඩි සද්දයක් ඇහෙනවා මේක connect වුණා කියලා. ඊට පස්සේ අපි මේක ගලවලා මෙහෙම අතාරපු ගමන් automatically මේ දෙක magnet එකෙන් connect වෙනවා. ඔන්න එතකොට මේක switch off වෙනවා. ඉතින් ඕක තමයි මේකේ තියෙන ප්‍රධානම විශේෂත්වය. මේකේ බර gram 23ක් විතර. අපි මේකේ බෙල්ල දාගෙන ඉන්නවා නම් බර දැනෙන්නේ නැති තරම්. ඒ වගේම මේකේ durability එක සහ quality එක මේගොල්ලෝ ගොඩක් හොඳට maintain කරගෙන යනවා කියලා කියනවා වගේ මම කලින් කිව්වා වගේ IPX4 water resistant පහසුකම තියෙන නිසා වට සාමාන්‍ය දාඩිය දාන කොට එහෙමත් නැත්නම් වැස්සේ වගේ මේක පාවිච්චි කරගන්න පුළුවන්. ඊළඟට මේකේ environment noise cancellation for calling පහසුකම තියෙනවා. ඒ කියන්නේ ඔයා calls ගන්නකොට මේකේ voice එක මොකද්ද noise එක මොකද්ද කියලා අඳුරගෙන එහා පැත්තේ කෙනාට voice එක විතරක් දෙන්න පුළුවන් විදිහට හැකියාව මෙයාට තියෙනවා. ඔයාලට මේක ඔයාගේ phone එකට connect කරගන්න අවශ්‍ය නම් Realme link app එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට audio devices ගණනාවක් පෙන්නනවා අපිට ලේසියෙන්ම pair කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා මේක ඔයාගේ වෙනත් Android හෝ iPhone එකකට connect කරගන්නවා නම් සාමාන්‍ය Bluetooth on කරලා connect කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊළඟට ඔයාලට පේනවා ඇති මේක control කරන්න අපිට volume අඩු වැඩි කරන්න ඒ වගේම ඕකේ මොන හරි call එකක් answer කරන්න මේ වගේ දේවල් වලට ඔයාට මේ තියෙන buttons ටික පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම Realme ලා කියනවා ඔයා මේක පාවිච්චි කරනකොට ඔයා මොන හරි මේකෙන් අහනකොට මේකේ bass boost කරලා තියෙනවා කියලා ඔයාලා දන්නවා. ඒ වගේම මේකේ treble සහ mid sounds dynamically balance කරලා තියෙනවා කියලා ඔයාලා දන්නවා. ඒ වගේම මිනිස්සුන්ගේ voice එක වෙනම identify කරලා ඒක highlight කරලා දෙන්න පුළුවන් හැකියාව වෙන විදිහට තමයි මේක sounds experience එක දෙන්න පුළුවන් විදිහට මේගොල්ලෝ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් එතකොට අපි මොනව හරි අහනකොට අර background noise එහෙම අඩු වෙලා එහෙම නැත්නම් music එහෙම ටිකක් අඩු වෙලා voice එකට පොඩි තැනක් දීලා අහන්න පුළුවන් හැකියාව මේක හරහා අපිට ලැබෙනවා. දැන් ඊළඟට මේකේ millisecond 88ක low latency එක ගැන මේගොල්ලෝ කියනවා. දැන් ගොඩක් වෙලාවට ඔයාලා experience කරලා ඇති අපි මේක කන්දකේ දාගෙන movie එකක් බලනකොට එහෙම නැත්නම් game එකක් play කරනකොට screen එකට වඩා පොඩි delay එකක් එක්ක තමයි අපිට sounds ඇහෙන්නේ. ඉතින් ඒක හැමෝම experience කරලා ඇති. අන්න ඒ delay එක මේගොල්ලෝ අඩු කරන්න ගොඩක් උත්සාහ කරලා තියෙනවා. එතකොට games play කරනකොට movie එකක් බලනකොට මේ low latency එක නිසා ඔයාලට හොඳ experience එකක් ගන්න පුළුවන්.
ඉතින් කොහොම වුණත් මේකේ devices අතර ඉක්මනට මාරු වෙන්න පුළුවන් හැකියාව මේගොල්ලෝ දීලා තිනවා. Bluetooth 5 version එක තමයි මේකෙදි පාවිච්චි වෙන්නේ. ඒ වගේම 10 meter connectivity range එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මේකේ මම කලින් කිව්වා වගේ ඔයාලට full charge කරගන්න පැය 2ක් විතර යනවා. කොහොම නමුත් මේක ඔයාලට විනාඩි 5ක් charge කරලා පැයකුත් විනාඩි 10ක් charge කරලා පැය 2කුත් experience කරන්න අවස්ථාව හම්බ වෙනවා. ඔන්න දැන් අපි බලමු මේ wire වලට කැමති නැති true wireless earphone එකක් පාවිච්චි කරන්න ආය වෙනුවෙන්ම තමයි Realme ලා Realme Buds Q2 මේ විදිහට එළියට දාලා තියෙනවා. දැන් ඔයාලට පේනවා ඇති මේක ear buds දෙකක් තමයි තියෙන්නේ. ඒ වගේම මේකේ battery life එක ගැන, මේකේ sounds quality එක ගැන, speed charge කරන්න පුළුවන්ලු, low latency එකක් තියෙනවලු, voice වලට noise cancellation සියල්ල මේ හැම දෙයක්ම මේ box එකේ සඳහන් කරලා තියෙනවා. දැන් මේක open කරලා ගත්තොත් ඔයාලට පේනවා ඇති device එකට. එහෙම නැත්නම් මේ true wireless earphone එකට අමතරව paperwork සහ charging cable එකක් මේකෙදි බලා ගන්න පුළුවන්. What a pain with the May Punchi earbuds deca, make a case in a teca, coitaram punchi the killer. අතර මේක සම්පූර්ණයෙන්ම ග්‍රෑම් 39ක් විතර තමයි බර වෙන්නේ. මම මේක මේ විදිහට ඕපන් කරලා එලියටනම් බැලුවොත් මේ සිංගල් බඩ් එකක් ග්‍රෑම් 4.1ක් වගේ ගොඩක්ම ලයිට් වේට්. ඒ වගේම මට පේනවා ඇති මේක අපිට සාක්කුවේ උනත් දාගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. මයික්‍රෝ USB port එකක් තියෙනවා charge කරන්න. ඒ වගේම මේකේ දේවල් ඉන්ඩිකේට් කරන්න මේ වගේ පුංචි LED ඉන්ඩිකේටර් එකක් තියෙනවා. මේකටත් IPX4 water resistant පහසුකම තියෙනවා. ඒ වගේම මෙන්න මේ වගේ high quality durability test එකකින් pass වෙලා තමයි Realme Buds Q2 අපි අතරට එනවා කියලා Realme ලා ඇත්තටම කියලා තියෙන්නේ. ඇත්තටම මේකේ දැන් අපි මේ knobs දෙකේ මෙහෙම එලියට ගත්තාට පස්සේ ඔයාලට පේනවා ඇති පුංචි connectors දෙකක් තියෙනවා මේක charge වෙනකොට connect වෙන්න. ඒ වගේම මේ පුංචි knobs වලින් තමයි අපේ කන ඇතුළට මේක රඳව ගන්න පුළුවන් හැකියාව අපිට ඇවිල්ලා තියෙන්නේ. මේක ඇතුලේ chip එකක් තියෙනවා. මේක ඇතුලේ battery එකක් තියෙනවා. මේක ඇතුලේ bluetooth chip එකක් තියෙනවා. මේක ඇතුලේ sounds ඇහෙන speakers තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේක ඇතුලේ microphone එකකුත් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම එකතු වෙලා තමයි අපිට මේ වගේ experience එකක් දෙන්නේ. කොහොම නමුත් මේකේ 10 mm dynamic bass boost drive එකක් තියෙනවා. ඒ වගේම single mic noise cancellation for calling පහසුකම තියෙනවා. මම කලින් කියපු හැම chip වැඩ ගැල්ලක්ම එකතු වෙලා තමයි millisecond 88ක් වගේ low latency gaming mode එකක් පවා මේගොල්ලෝ මේ විදිහට නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේකට තියෙනවා 40 mAh battery එකක්. ඒක තියෙන්නේ හැබැයි මේ පුංචි bud එක ඇතුලේ. මේ මුළු charging casing එකේම battery එක 400 mAh. එතකොට පැය 5ක් විතර ඔයාට මේ එක සැරයක් බඩ්ස් දෙක charge කරලා පස්සේ පාවිච්චි කරන්න පුළුවන්. ඔයා මේ කේසින් එක සාක්කුවේ දාගෙන ගියොත් ආයෙ charge කර කර පැය 20ක් එක දිගට ඔයාට මේක පාවිච්චි කරන්න පුළුවන් අවස්ථාව හම්බ වෙනවා. කොහොම නමුත් ඔයා මේක ෆෝන් එකට connect කරලා පස්සේ Realme link app එක හරහා මේක හැම දෙයක්ම බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයාට වගේ Android phone එකට උනත් iPhone එකට උනත් ලේසියෙන්ම මේක connect කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අතන මේ වෙනකොට කට්ටිය දෙකට බෙදිලා ඉන්නවා. තමන් මේක බෙල්ලෙම තියාගෙන ඉන්න පුළුවන් නිසා සමහර අය මේ වගේ wireless උනාට neck band එකක් පාවිච්චි කරනවා. සමහර අය true wireless earphones පාවිච්චි කරනවා. ඔයා මේ දෙකෙන් මොකද්ද තෝරගන්නේ? අනිවාර්යෙන් පහල comment section එකෙන් දාන්න. ඒ වගේ මොනවා හරි ගැටලු තියෙනවා නම් අපි පහල comment section එකෙන් සාකච්ඡා කරමු. Chanux bro subscribe කරන්න, notification bell icon එක click කරන්න, Instagram එකේ follow කරන්න. Igav Singhala Geek Show එකෙන් අලුත් දේවල් ගොඩක් අරන් අපි ඉක්මනට හම්බෙමු.